දරු ප්‍රසූතියෙන් පසු මව නැවීමට ඒ වගේම හන්දිපත් අමාරු ඇති පුද්ගලයන්ට පෙනහළු ආශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාර වශයෙන් මෙම ශාකයේ බොහෝ විට භාවිත කරනවා. පිරිසිදු ජලය ලබා ගැනීමට අපේ පැරණි ජලය ගලා බසින ස්ථානවල ඒ වගේම නිදවල ආශ්‍රිතව මෙම ශාකයේ සිටවලා තියෙනවා. වගාවන් ආශ්‍රිතව හේන වටේටද ඒ වගේම ගෙදර වැට ලෙසද මෙම ශාකයේ භාවිත කරනවා. තම හේනට පැමිණෙන කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහායි මෙය තම හේනේ සිටවාගෙන තියෙන්නේ. හැබැයි අද මම කතා කරන්නේ පලිබෝධනාශකයක් ගැන නම් නෙවෙයි. ඕනෑම භෝගයකට දින 14කට වරක් පොහොරේ යෙදිය යුතු වන අතර පැල සිටවීමට දින 2කට පෙර පැලේ සිටවන වලට අනිවාර්යයෙන්ම පොහොර දෙදිය යුතුයි. ඉන් පසුව දින 14කට වරක් පොහොර දැමීම කරන්න පුළුවන්. ඒ වගේම මල් පිපෙන කාලයේද අනිවාර්යයෙන්ම භෝගයට පොහොර අවශ්‍ය වෙනවා. පළ හටගන්නේ මල් පරාගණ වෙලා කියලා ඔබ අප කවුරුත් හොඳින් දන්න කාරණයක්. ඉතින් අද මම කතා කරන්නේ මල් හටගන්නා කාලයේදී භෝගයට අනිවාර්යයෙන්ම දැමිය යුතු නැතිනම් ඉසිය යුතු කාබනික දියර පොහොරයක් ගැන. මේ සඳහා අප භාවිත කරන්නේ පෙර විස්තර කරන ලද පාවට්ට නැත්නම් මාඩතෝඩ අඟල්ලාදාර නමින් හඳුන්වන ශාකයේ පත්‍රය. එහි පත්‍ර හොඳින් කොටා යුෂ මේ ආකාරයට සාදා ගැනීමට පුළුවන්. ඉන් පසුව මෙම යුෂ තෝරාගත් භෝගේ පත්‍රවලට මෙන්ම භෝගේ මූල පද්ධතියට වුවද තමා ගන්න පුළුවන්. අපට මේ මල් හට ගන්න අවධියේදී භෝගයට එකතු කරන්න පුළුවන්. භෝගයේ පත්‍රවලට හෝ මුල පද්ධතියට මේ එකතු කළ හැකි. ඒ වගේම ඔබට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න. ඒ වගේම ඔබත් දන්න දෙයක් තියෙනවා නම් තවත් කෙනෙක්ට දැනගන්න අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම කිමියා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක නොකරන්න.